අපි පසුගිය සතිවල පැහැදිලි කරා ස්කන්ධ පහ අරගෙන ඒවැ අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ ඒ උදය හා වැය කියන උදය වැය කියන ඥානයක් ඇතිවීම නැතිවීම ඇතිව නැතිවන බව ඒක නුවණට හසු කරගත්තා අපි ධර්මදේශනා රාශියකින් පසුගිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ රේ අපි දැක්කා ඒ හේතු ප්‍රත්‍යත් අපි එකම පෙන්වලා දුන්නා පැහැදිලි කරා ඒ වගේම මේ ප්‍රවෘත්තිය පැවැත්ම තථාගතයන් වහන්සේ ඉතාමත්ම නිවැරදි ආකාරයට පෙන්වලා දුන්නු පටිච්ච සමුප්පාද න්‍යායයට අනුව ගලපලත් බැලුවා දුක්ඛාර සත්‍යයටම දයිති තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයට දුකක පැවැත්මක්ද තියෙන්නේ කියන කාරණයක් අපි හොඳට පරීක්ෂා කළා ඒ තුළ අපිට පැහැදිලි වුණා හැබැයි මේ ධර්මතා කීපයක් මේ විදිහට පරීක්ෂා කරලා අපිට සාතික වෙන්නේ අපේ මනසට සාතික වෙන්නේ මේ සත්‍ය ස්වභාවය සිතට අනුගත කරගන්න නම් සිතට අනුගත වෙන්න නම් අපි තවත් පැති වලින් බලන්න ඕනේ තවත් පැති වලින් විභාග කරන්න ඕනේ ඒක බුදුරජාන් වහන්සේ දේශනා කළ 60 තැනක් හා ඊටත් වැඩියක් තියෙනවා ද්වාර 6ක් පිළිබඳව මේ පරීක්ෂණය කරන්න අරමුණු 6ක් පිළිබඳව පරීක්ෂණය කරන්න විඥාන 6ක් පිළිබඳව පරීක්ෂණය කරන්න ස්පර්ශ 6ක් පිළිබඳව පරීක්ෂා කරන්න සඤ්ඤා 6ක් පිළිබඳව පරීක්ෂා කරන්න. සංචේතන 6ක් පිළිබඳව පරීක්ෂා කරන්න. තෘෂ්ණා 6ක් පිළිබඳව පරීක්ෂා කරන්න. විතර්ක 6ක් පිළිබඳව පරීක්ෂා කරන්න. විචාර 6ක් පිළිබඳව. ස්කන්ධ 5ක් ආයතන 12ක් පිළිබඳව ධාතු 18ක් පිළිබඳව පරීක්ෂා කරන්න. ඉන්ද්‍රිය 22ක් එනොත් පරීක්ෂා කරන්න. භව තුනක් තුන් භවයේ පිළිබඳවත් පරීක්ෂා කරන්නේ. ඇතින්නේ නිවැරදි ලක්ෂණ තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු නිවැරදි ලක්ෂණ ඒව තුළ තියනවද කියලා. භව නමයකට බෙදලා ඒ තුලිනුත් පරීක්ෂා කරලා බලන්න. පටිච්ච සමුප්පාදයේ අංග 12ක් අරගෙන ඒවත් එකින් එක වෙන් කරලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන මේ නිවැරදි ස්වභාවයන් ඒ තුළ තියනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ තුලින් තමයි තහවුරු වෙන්නේ තවත් තියෙනවා. දස කසිනයන් පිළිබඳවත් පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ධාතු 6ක් පිළිබඳව පඨවි ආපෝ තේජ වායු ආලෝක හා විඥාන. ආකාශ හා විඥාන. ධාතු 6ක් පිළිබඳව පරීක්ෂා කරන්න තියෙනවා. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව කරුණා මුදිතා මෙත්තා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ පිළිබඳවත් පරීක්ෂා කරන්න ඕනේ. මෙන්න මේ තව ගොඩක් තියෙනවා. ඒතර මේ සෑම පැත්තකින්ම සෑම දෙයක්ම අරගෙන විභාග කරන්න, පරීක්ෂා කරන්න. එතකොට තමයි අපිට නිවැරදිවම සහතික කරගන්න පුළුවන්. ඔව්, තථාගතයන් වහන්සේගේ ධර්මය ඉතාමත්ම නිවැරදි, පැහැදිලි, පිරිසිදුයි. තථාගතයන් වහන්සේගේ ඥානය අති ශ්‍රේෂ්ඨයි, ඉහළයි. ඒතර තථාගතයන් වහන්සේ කෙරෙහිත් අපි පැහැදීමක් ඇති වෙනවා. ධර්මය කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. ඒ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තොනරුවන් කෙරෙහි පැහැදීමක්. ඒ පැහැදීම නිවැරදි. ඒ පැහැදීමයි වෙනස් වෙන්නේ. නොවෙනස් වෙන පැහැදීමක්. තොනරුවන් සරණ යනවා කියන්නේ ඒකයි. පෙරුවන් සරණ යනවා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. එතකොට නිවැරදිව තෙරුවන් සරණ ගිය පුච්චලයෝ තමයි ධර්මය අවබෝධ කරපුවේ. ඒ තමයි නිවැරදිව තෙරුවන් සරණ ගියේ. එහෙනම් අපි අදත් තව පැත්තකින් අපි විභාග කරනවා, පරීක්ෂා කරනවා. මේකේ එමකටද අපිට දැන් මේ වෙනකොට අවශ්‍ය කරන්නේ උදය වේ ඥානය. උදය කියන්නේ හට ගන්න, වේ කියන්නේ නැති වෙනවා. දර්ශනය කියන්නේ දකිනවා. ඥානය කියන්නේ නුවණ. ඒතර උදය ව්‍යානු දර්ශන ඥානය දේව්‍යානු දර්ශන ඥානය අපි ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නේ මේ විදිහටත් විභාග කරලා පරීක්ෂා කරලා බලලා. විභාග කරලා පරීක්ෂා කරලා බලලා ඇති කරගන්න. ඒකට කොහොමද ගන්න? අපි ගන්නවා ඇසයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, සිතයි.
මොකද ඒ පිළිබඳව අපි හොඳට දන්නවා. හොඳට තේරෙනවා. අපි ඒත් බලනවා අරගෙන උදයක් තියෙනවද බයක් තියෙනවද? හටගැන්මක් තියෙනවද නැතිවීමක් තියෙනවද? ඇතිව නැති වෙනවද? ඇති වෙනවා නම් හේතු මොනවද? නැති වෙනවා නම් හේතු මොනවද? හොඳයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇසේ පැවැත්ම දුකක් හැටියට. පැවැත්ම දුකක් හැටියට. එහෙනම් අපි එහෙමත් බලනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ තාමත්ම නිවැරදි ලක්ෂණ තුනකුත් තියෙනවා. ස්වභාවයන් තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අපි බලනවා එහෙම එන්නේ ස්වභාවයනොත් තියෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. නුවණ මෙහෙවලා බලනවා. ඒ නුවණ මෙහෙවල බලන්නේ යෝනිසෝ මනසිකාරය. මනානුවණින්. ඒතර මනානුවණින් තමයි දැනගන්නේ, දැකගන්නේ, අවබෝධ කරගන්නේ. එහෙනම් ඇස. ඒතර අපි දන්නවා දැන් ඇස කිව්වහම දැන් මේ බණ අහලා තියෙන ධර්මය හොඳට ශ්‍රවණය කරලා තියෙන අයට ඇස කිව්වහම මොකක්ද කියන එක දන්නවා. ඇස කියන්නේ සතර මහා ධාතු. දැන් අපි කතා කරන්නේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපි සම්මුති වචන පාවිච්චි කරන්නේම නැහැ. අපි මේ වෙනුවට පාවිච්චි කරන්නේ පරමාර්ථ වචන, පරමාර්ථ ධර්මයන්. සම්මුතියෙන් බැහැරට යනවා අපි. එතකොට සම්මුති වචනය ඇස ඒකේ පරමාර්ථය නිවැරදිම තේරුම තමයි අර සුද්දාෂ්ටක කලාපය කියන එක. එතකොට සුද්දාෂ්ටක කලාපය ඇස නැමැති සුද්දාෂ්ටක කලාපය අපි දන්නවා. ඒකට ආයෂ කොච්චරද කියන එකක් දැන් දන්නවා. ඒකට හේතු ඒතර වර්තමානයේ බුදුරජාණන්සේ දේශනා කරන ඒකට හේතුත් අපි දන්නවා වර්තමානයේ. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර කියලා දා. අපිට මේ ධර්මතාවයේ ඉදිරියට අරගෙන අපිට විසඳ ගන්න තියෙනවා අතීත භවය හා අනාගත භවය පිළිබඳවත් අපි විසඳ ගන්න ඕනේ. අතීත භවය පද පුබ්බන්තේ ඥානං ඕනේ. විද්‍යාවට එන්න යමෙකුට පෙර භවයේ පිළිබඳව නුවණ ඕනේ. අපරන්තේ ඥානං අනාගත භවයේ පිළිබඳව නුවණත් ඕනේ. පුබ්බන්තේ අපරන්තේ ඥානං. එතකොට පෙර භවය හා අනාගත භවය දෙකම පිළිබඳව නුවණත් ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳවත් නුවණ ඕනේ. ඒ ඥානයක්. විද්‍යාව. එහෙනම් අපි බලනවා මේ අසහෙවත්තේ සුද්දාෂ්ටක කලාපේට අපි දන්නවා දැන් හොඳට දැන් අහලා තියෙනවා තේරෙනවා වැටහෙනවා අවිද්‍යාව පෙරභවෙ හේතු වෙච්ච බව තෘෂ්ණාව හේතු වෙච්ච බව හා කර්මය හේතු වෙච්ච බව අපි දැන් දන්නවා තරමක් දුරට සමහර අය හොඳට දන්නවා ඒත් වර්තමානයේ ආහාරයයි හේතු වෙන්නේ ආහාරය විතරක් නෙමෙයි අනිකුත් ධර්මතා තුනත් හේතු වෙන බව හොඳට දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. අනිත් ධර්මතා තුන තමයි කම්මචිත්ත ඍතු කියන ධර්මතා තුනත්. නමුත් ප්‍රධාන වශයෙන් ගන්න අපි ආහාරය. මොකද අපේ මේ ශරීරයේ සියලුම කොටස් පවත්වන්න නම් නිරන්තරයෙන් ආහාර ඇතුළු කරන්න වෙනවා. ඒ ආහාරවල ඕජාව තමයි ශරීරයේ සියලුම කොටස් වලට සෑම මොහොතකම ක්ෂණයක් ක්ෂණයක් පාසා පැතිරෙන්නේ. තොරේ පැතිරෙන්නේ ඕචාව. රෝජාව කියන්නේ සුද්දාෂ්ටක කලාපය. එතකොට ඇස්සේටත් ඒ පැතිරීම තියෙන්නේ ඒ සුද්දාෂ්ටක කලාපේ ආහාර නැමැති ඒ ඕචාවේ. එතකොට දැන් ආහාරයටත් අපි ආශ දන ආහාර කියන්නේ රූපයක්. එතකොට සුද්දාෂ්ටක කලාපේට ආශ චිතක්ෂණ 17ක් කියලා අපි දන්නවා. නිබ්බති ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන්ම උපදිනවා. ඒ ඇසේට අයිති රූප කලාප හැවත් ඒස නැමැති ඒ සුද්දාෂ්ටක කලාපයට අයිති රූප කලාප කොහොමවත් ගොඩ ගැහිලා නැහැ. එකතු වෙලා නැහැ, රැස් වෙලාත් නැහැ. අලුතෙන්ම උපදිනවා. එතන වර්තමානයේ ධර්මතා දෙකක්. ඒ අලුතෙන්ම උපදිනවට කියන්නේ නිබ්බති ලක්ෂණය. ඒ අලුතෙන්ම උපදින බව දැකීම උදයයි. අලුතෙන් හටගන්ම බවම දැකීම උදයයි. ඒක ඥානයක්. වේ ඥානය පිළිබඳව ඊගවට කියනවා. එතකොට උදයට
අර නිබ්බත්ති ලක්ෂණ අලුතෙන් අලුතෙන් උපදින බව ඒක එක කාරණයක්. ප්‍රාර ආහාරය කමචිතීර්ථ ආහාර ඒකයි ප්‍රධාන වශයෙන් ආහාරය හා දෙකයි. පෙරභවී අවිද්‍යාව තණ්හාව හා කර්ම කරුණු තුනයි. මොකද පෙරභවයේ අවිද්‍යාව ක්‍රියාත්මක වුණා අවිද්‍යාව නැමැති නාම ධර්මයේ අපේ මනස ක්‍රියාත්මක වුණා පෙරභවයේ. තෘෂ්ණාව නැමැති නාම ධර්මයක් පෙරභවයේ අපේ මනස තුල ක්‍රියාත්මක වුණා. කර්ම නැමැති නාම ධර්මත් අපට පෙරභවයේ අපේ මනස තුල ක්‍රියාත්මක වුණා. ඒතර පෙරභවයේ නාම ධර්ම තුනක්. සිතුවිලි තුනක් විතරයි. සිතුවිලි තුනක් විතරයි. පෙරභවයේ ක්‍රියාත්මක වුණා. ඒතර වර්තමාන භවයේ අර ආහාරය හා අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින ස්වභාවය එහෙනම් ඒ ඇස්ස නැමැති සුද්දාෂ්ටක කලාපේ උදයට මේ කරුණු පහ දැනගන්න ඕනේ දෙක ගන්න ඕනේ. ඒ උදය පිළිබඳව ඥානයයි. හටගැන්ම පිළිබඳව ඥානයයි. අලුතෙන් අලුතෙන්ම ඉපදීම පිළිබඳව ඥානය උදය. ඒක තව ටිකකින් කියන. දැන් තර චිතක්ෂණ 17ක ආයශයක් අරගෙන එන්නේ. එතකොට චිතක්ෂණ 17ක කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලයක කෝටියට බෙදුවත් ඊටත් වඩා අඩුයි. එතකොට නিত্য ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. නিত্য ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. ඒ ඇසේ නෙමෙයි ඒ අර සුද්දාෂ්ටක කලාපේ. අපි බලනවා මේ පැවැත්ම මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම තථාගතයන් වහන්සේ දුකේ පැවැත්ම හැටියටයි දේශනා කරන්නේ. හා අපි බලනවා එහෙමත් බලනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ ඇස නැමැති මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම දුකට ඇවත්. ඒතොර පැවැත්ම පිළිබඳව නිවැරදිව පැවැත්ම පිළිබඳව විභාග කරනවා නම් අපට විභාග කරන්න වෙන්නේ. මග නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටිලා විභාග කරනවා නම් මේ පැවැත්ම පිළිබඳව අපට විභාග කරන්න වෙන්නේ වර්තමානයේ පවතින තත්ත්වයක් එක. වර්තමානයේ පවතින විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් ක්‍රියාත්මකයි. සිත හා සිතුවිලි හා ශරීරයක් ක්‍රියාත්මකයි. ආයතන හයක් ක්‍රියාත්මකයි වර්තමානයේ. නැහැ කියන්න බෑ කාටවත්. පෙන්වලා දෙන්න පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය හා සිත. ඒ ආයතන වලට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා විදීම් හයක් වර්තමානයේ අපි ලබනවා. ඒතර වර්තමානයේ පැවැත්ම අපිට දැන් දන්නවා හොඳට. ඒ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන්ගේ මේ වර්තමානයේ ප්‍රවෘත්තිය හෙවත් පැවැත්මක් තියෙනවා කියලා. දැන් ඒතකොට ඇස හෙවත් ඒ සුද්දාස්ත්‍රික කලාපේ අයිති වෙන්නේ රූපයට. මේ රූපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද රූපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් සිත රූපයෙන් බැහැර වුණාම ඒ කියන්නේ මරණයටපත් වුණාම ඒකට ක්‍රියාකාරී වෙන්න පුළුවන්කම තියෙන බෑ. එහෙම ක්‍රියාකාරී වෙන්න බෑ. නාමය ඕනේ මේකට මේ රූප ධර්මයන්වත් මේ සුද්දාෂ්ටක කලාපය ඇසේ ක්‍රියාකාරීත්වයට නාමය හෙවත් සිතේ ප්‍රවෘත්තියක් තෝරන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. ඒතකොට එහෙනම් පැවැත්ම බුදුරජාණන් වහන්සේ දුකක් හැටියට දේශනා කරනවා නම් අපි බලනවා කොහොමද ඒක දුක් වෙන්නේ. ତොර දැන් ඇස අයිති රූපයටනේ. ඇසේ ක්‍රියාකාරීත්වයට නාමය ඕනේ. නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ. ତොර නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත තැනට යනවා අපි. පටන් ගත්තේ මව් කුසේදී ගර්භාෂයේදී මුල් අවස්ථාවේදී. අර විඥානයේ බැසගත්ත තැන තමයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. ତොර ඒක වැඩිමෙන් ආයතන හයක් පහල කරා. ආයතන හයට දැන් ස්පර්ශ හයක් අපිට පැහැදිලි හොඳටම. ତොර ස්පර්ශ හය නිසා අපි විඳීම් හයකුත් තියෙන බවත් පැහැදිලි. අපි විඳිනවා විඳීම් හයක් තියෙනවා. ତොර මේ විඳීම් කියන්නේ නාම ධර්ම. ස්පර්ශ කියන්නේ නාම ධර්ම. ආයතන වලින් පහක් සුද්දාෂ්ටක කලාපයට අයිති. එකක් නාම ධර්මයටයි තියෙන්නේ. ඒ මන ආයතනේ. ତොරේ ඇලීම් හයකුත් තියෙනවා. ඇලීම් හයෙන් නිසා තදින් ග්‍රහණය කර ගැනීමකුත් තියෙනවා.
මොකද මනස යම් තැනක ඇලෙනවා නම් අපි එතන තදින් ග්‍රහණය කරගන්න. අපේ ග්‍රහණයට නතු කරගන්න. ග්‍රහණයට නතු කරගන්නවා කියන්නේ උපාදානයයි. තදින් ගන්න. ඒකට නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. නමුත් ක්‍රියාත්මකයි. ඒතොර නාම රූප දෙකම ක්‍රියාත්මකයි. ඒතොරේ ග්‍රහණයට නතු කරගත්තාම අපි කර්ම කරනවා. ඒතොර කර්ම කරනවාම කර්ම විපාක දෙන්න ඕනනේ. කර්ම කළොත් විපාකයක් දෙන්න ඕනේ. මොකද කර්මයට විපාකයක් තියෙනවා. හැබැයි සෑම කර්මයකටම නෙමෙයි. මොකද විපාක නොදෙන කර්මත් තියෙනවා. පෘථග්ජන පුච්චලයට කර්ම කළොත් විපාක දෙනවා. විපාක නොදෙන්නේ ආර්ය පුච්චලයට. සෝවාන්ච පුච්චලයට පැරණි කර්ම, අනන්තාරිය කර්ම හැර අනිකුත් කර්ම වල බව හතකට විතර සීමා කරලා විපාක දීමේ හැකියාවක් තියෙනවා. ත්‍රිආදී වශයෙන් විපාක නොදෙන කර්මත් තියෙනවා. එමෙ නැත්තම් අනිත් කර්ම විපාක දෙනවා. ඒතර විපාක දෙන්නේ විපාක දෙන්න තැනක් ඕනේ. ඒ විපාක දෙන්න තැන තමයි භවය, තුන් භවය. කාම භව, රූප භව, අරූප භව. ඒතර මේ තුන් භවයෙන් එකකට ඕනේ දාන්න. ආ. එතකොට ජාති භවයක්. එතකොට සකස් වුණාද ජාති එතන පහල කරයි. පහල කරාට පස්සේ තියෙන්නේ ජරා මරණ. පහළ වෙච්ච තැන ඉඳලම ක්‍රියාත්මක වෙන්නේ දිරීම. දිරීම කියන්නේ චරාව. ව්‍යාධි. චරා ව්‍යාධි. ව්‍යාධි කිවිලෙඩ රෝගවලට, අසනීපවලට. හරිම බයයි. හරිම අකමැති. නිරන්තරයෙන් බැහැර කරන්න මාදන පිළිකුල්ම කරනවා. නමුත් එනවා. මරණය. අකමැති. හැබැයි එනවා. ශෝක. අකමැති. හැබැයි එනවා. කනගාටු. ඒවත් එපා. හැබැයි එනවා. දුක්ඛ දෝමනස්ස. අපි අකමැති. හැබැයි ඒත් එනවා. ප්‍රියන්ගෙන් වෙන්නේ අපි අකමැති. ප්‍රිය පුච්චලයන්ගෙන් වෙන්නේ අපි අකමැති. හැබැයි එනවා. අප්‍රියන් හැ එක්කීම. අපි කැමති නැහැ. නමුත් වෙනවා. මෙන්න මේ ආකාරයට මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ අර පැවැත්ම තුළ. කර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හරි අපි අකමැති දුකටනේ. ජරාවට අකමැති, ලෙඩ රෝගවලට අකමැති, මරණයට අකමැති, ශෝකයට අකමැති, කනගාටුවට දුක්ඛ දෝමනස්සයට අකමැති. ඒවා දුක් නිසා. නමුත් මේ පැවැත්ම තුළ ඒවා ලැබෙනවනේ. අන්න ඒතකොට පැවැත්ම තුළ ලැබෙනවා කියලා දැක්කේ දුක්. ඒතකොට ඒක සත්‍යයක් කියලා Tamanට සහතිකයි. ගැටලුවක් නැහැ. ඒක සත්‍යයක්. ඒක අවබෝධ කරගත්තේ, ඒක තේරුම් ගත්තේ, වටහා ගත්තේ පැවැත්ම පිළිබඳව විභාග කරලා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ලක්ෂණේ. ඒතර අනිත්‍ය ලක්ෂණේ තියෙනවා. දැන් කොහමද අනිත්‍ය ලක්ෂණේ? අර වේදනාවට පවතින්න පුළුවන් එක චිත්තක්ෂණයයි. වේදනාවට නොවෙනස්ව පවතින්න පුළුවන් නම් නිට්ටයයි. බෑ චිත්තක්ෂණයයි පවතින්නේ. සිත හා සිත විලි වලට ආශ්‍රිත චිත්තක්ෂණයයි. චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙනවා නම් අනිත්‍යයි. දැන් පැවැත්ම හේවත් ප්‍රවෘත්තියත් එක්ක ගලපුවේ අපි සම්බන්ධ කළේ. වර්තමානයේ ප්‍රවෘත්ති අපට පේන හොඳටම විඥානයක් තියෙනවා. මේ නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. ආයතන හයේ ක්‍රියාවක් තියෙනවා. නිරන්තරයෙන්ම මේ ආයතන හයම ක්‍රියාකාරී. එතකොට ඒ ආයතන හයට නිරන්තරයෙන්ම ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හයක් නිසා අපි විඳිනවා. ඒතර මෙන්න මේ ආදි වශයෙන් අපිට මේ ක්ෂණයක් ක්ෂණයක් පාස ඇතිව නැති වෙනවා. ස්වභාවය නිට්ටේ වනි මේ. ඒතර රූප චිත්තක්ෂණ 17ක් හා නාම ධර්මයන් එක චිත්තක්ෂණයක්. ඒතර එතන නිට්ට්‍ය ස්වභාවයක් නෙමෙයි අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒතර අපි අර තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන අර පිළිවෙල. එහෙම නැත්නම් පැවැත්ම. පිළිබඳව විභාග කළ බැලුවා. ඔවුනි දුක්ඛ සත්‍යයට නේ අයිති. ඒක නොවෙනස් වෙන සත්‍යයක්. විඳුනොත් ඇලෙනවා, ඇලුනොත් ග්‍රහණය කරගන්නවා, ග්‍රහණය කරගත්තොත් කර්ම කරනවා, කර්ම කළොත් උප්පත්ති භවයක් හම්බ වෙනවා, උප්පත්ති භවයක් හම්බුනොත් එතන පහළ කරයි, පහළ කරපු ගමන් හම්බ වෙන්නේ ජරා ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු හැඳි. ආ මේ තියෙන දුකක පැවැත්මක්. ඒක සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. ඒ කාර්ය සත්‍යයක්. ඒතර අපි දුක්ඛාරය සත්‍යයත් එතනින් තහවුරු කරගත්තා. සිතට අනුගත කරගත්තා. වෙනස් කරන්න බෑ. පැවැත්ම ගෙනිච්චොත් දුකක පැවැත්මක් තමයි ගෙනියන්න තියෙන්නේ.
එහෙනම් ඇසහෙවත් ඒ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම ගෙනිච්චොත් අපිට ගෙනියන්න තියෙන්නේ සැපයක පැවැත්මක් නෙමෙයි. අපිට අරගෙන යන්න තියෙන්නේ දුකක පැවැත්මක්. හැබැයි දැන් අපි මේ විභාග කරපු ආකාරයට. එතකොට අපි එතනින් දුක කියන එක ආරි සත්‍යයක් කියන එකත් තේරුම් ගත්තා. ඒ පැවැත්ම නිවැරදිව පරීක්ෂා කරලා නොමග යන්නේ නැතුව මග නිවැරදිව දැකලා පැහැදිලිව ඒ ක්‍රියාත්මක වෙන ස්වභාවය පිළිවෙල දැකලා දුක කියන එක ආරි සත්‍යයක් කියලා තේරුම් ගත්තා. එතකොට අර උදේට කරුණු පහක් අපි මනසට අනුගත කරගත්ත දැක්කා. හටගන්න කරුණු පහයි. අතීත භවෙන් තුනයි. අතීත අවිද්‍යා තණ්හා කර්ම. වර්තමාන භවයේ කරුණු දෙකයි. ඒ ආහාරය සහ අලුතෙන් උපදින බව. ඒතර උදය කියන ඥාණය වෙනවා එතන. අලුතෙන් උපදිනවා. හොඳයි මේ ධර්මතාවයන් අයින් කළොත් අපි ඒකත් පරීක්ෂා කරලා බලමු. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ ඒ ධර්මතාවයන් හදන හේතු අයින් කළොත් නවතින්නේ දුකක පැවැත්මක් නවතින්නේ. හැබැයි ලැබෙන සැපක් නෙමෙයි කියන්නේ නිබ්බාන පරම සුඛං. ඒකට නිර්වාණය පරම සුවයයි කිව්වේ අර නවීදීමේ සැපය. දැන් තව උදාහරණයකින් අපි ගත්තොත් අපි දන්නවා අපි දවස පුරාම ඇස වේසනවා. කය වේසනවා. එතකොට මනස වේසනවා, කන වේසනවා, නාසය වේසනවා, දිව වේසනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මතාවයන් අපි නිදාගන්න කාලය හැර අනිත් සෑම අවස්ථාවකම මේ ඉන්ද්‍රියන් හය වේසම. මොකද ක්‍රියාකාරී. දැන් ඒ තුළ අපිට දැනෙනවා ලොකු වේසක්. මනසටත් ලොකු වේසක් දැනෙනවා. කයට දැනෙන වේස මනසට දැනෙනවා. මානසික වෙහෙසයි, කයත් හරි අවිවේකී බව නිසා කයත් වෙහෙසයි. දැන් අපි නින්දට යනවා. හැබැයි නින්දට ගිහිල්ලා විනාඩි 5ක් යන්නත් ඉස්සෙල්ලා හොඳට නින්ද ගියා. දැන් මොකද අර තෙහෙට්ටුව නිසා, වෙහෙස බව නිසා, වෙහෙස බව අධිකයි, තෙහෙට්ටුව අධිකයි. මනසෙත්, කයත්. ඉතින් විනාඩි 5ක් යන්න කලින් අපිට නින්ද ගියා. අපි කියමු රෑ 10ට අපිට නින්ද ගියේ කියලා. ඇහැරුණේ පාන්දර 6ට. ඇයි 8ක්. මේ සිහිනයක්වත් දැක්කේ නැහැ. සිහිනයක්වත් දැක්කේ නැතු ඒ ගත වෙච්ච පැය 8 අපට දැනෙන්නේ විනාඩි 10ක්වත් ගියාද කියලා. ඒ හරීම සුවදායකයි. ඒතර ඒ අය 6ට අවදි වෙලා කියයි මට නම් හොඳ සුව නිින්දක් ලැබුණා කියලා. ඒතර සුව නිින්දක් ලැබිවේ අර ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙච්ච තැනද ඉන්ද්‍රියන් ක්‍රියාත්මක නොවෙච්ච තැනද? ඇස කන නාසය දිව ශරීරය හා මනස. ඒවා ක්‍රියාත්මක නොවෙච්ච තැනද සුවයක් දැනුනේ දවස පුරාම ඒවා ක්‍රියාත්මක වීම තුල වින්දි අපහසුතාවයක්. දැඩි වෙහසක්. අර පැය 8ක් විනාඩි 10ක්වත් ගියා වගේ තුරුනේ තද නිින්ද හිටිය සිහිනයක්වත් දැක්කේ නැහැ. එතකොට නැගිටින්නේ සුවදායක නිින්දක්. එතකොට මේ සුවය නවීදීමේ සුවයක්. විඳින්නේ නැහැ. එතකොට විඳේ නැති සුවය නේද හොඳම සුවය. අර උදේට හැන්ද වෙනකන් ඇස ක්‍රියාකාරී කරලා, කන ක්‍රියාකාරී කරලා, නාසය දිව ක්‍රියාකාරී කරලා, ශරීරය ක්‍රියාකාරී කරලා, මනස ක්‍රියාකාරී කරලා වෙහෙසටපත් වෙලා, මේ ඉන්ද්‍රිය ධර්මයන් අධික වෙහෙසටපත් වෙලා. ඒතරේ ක්‍රියාකාරීත්වය තුළ මේ දැඩි තෙහෙට්ටුවක් නේ. දැඩි අපහසු භාවයක්. ඒවල කියයි 아무ත් අපි ආස්වාදයක් වින්දා කියලා. ඒ ආස්වාදයක් වින්දා නම් දැන් අර තෙහෙට්ටුව අර අපහසු භාවය දැන් අර පැයට ගත වුණා විනාඩි 10ක්වත් ගියාද කියලා තේරුණා. හොඳ සුවදායකයි. ඒතර ශරීරයට ලොකු පහසුවක්, මනසටත් ලොකු පහසුවක්. එහෙනම් විඳින තැන නෙමෙයි සුවය තියෙන්නේ, නොවිඳින තැන. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වේදවිත සුඛය නෙමෙයි අවේදිත සුඛයයි.
සැප හැටියට. එහෙනම් අපි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් අපි නිරන්තරයෙන්ම වෙහෙසටපත් කරනවා. ඒ පැවැත්ම දුකයි. එහෙනම් ඇසේ ප්‍රවෘත්තිය. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය. ඒක අපි දැක්කා දැන් ප්‍රවෘත්තිය දුකක්. තර ක්‍රියාකාරී වුණත් ඒක ගිහිලා පවත්වන්නේ දුකට. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස. ඒක අපි තහවුරු කරගන්න. එහෙනම් උදේට කරුණු පහයි. උදේ කියන්නේ හට ගැනීමට. හට ගැනීමට කියන උදේ කියලා. ඒතෝ අලුතෙන් අලුතෙන්මයි හටගත්තේ. ඒතෝ ඒක නිබ්බත්ති ලක්ෂණේ. හා අර ආහාරය පෙර භවේ අවිද්‍යා තණ්හා කර්ම. හොඳයි අතීත භවයේත් එහෙමනම් වර්තමාන භවයේ හා අනාගත භවය සම්බන්ධ කරපුවහම කොහොමද වෙන්නේ? අනාගත භවය හා වර්තමාන භවය හා අනාගත භවය. එතකොට වර්තමාන භවයේ අපි අවිද්‍යාව තියෙනවා. එහෙනම් උදය නැති කරන්න නම් ඒ කියන්නේ හට ගැනීම නැති කරන්න නම් ආහාර නැතිවීමෙන් ඇසේ ප්‍රවෘත්ති නැවතීවි. අවිද්‍යාව නැතිවීමෙන් අවිද්‍යාව අවසන් කිරීමෙන් අසනමති සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්තිය නවතිවි. තෘෂ්ණාව අවසන් කිරීමෙන් තෘෂ්ණාව නැති කිරීමෙන් තණ්හා නිරෝධයෙන් සුද්දාෂ්ටක කලාපේ අසනමති සුද්දාෂ්ටක කලාපේ නිරෝධය වෙයි. කර්ම සකස් නොකිරීමෙන් අසනමති සුද්දාෂ්ටක කලාපේ නිරෝධයක් වෙයි. ඒ කියන්නේ හටගන්නේ නැහැ කියන්නේ. ඒතර හටගන්නව නම් පැවැත්මක් නම් තියන්නේ එතන දුකේ පැවැත්මක් කියන එක අපි අර පටිච්ච සමුප්පාද න්‍යායට සම්බන්ධ කරලා තේරුම් ගත්තා. ඒතර තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. අර පිළිවෙලින් සිදුවීම අනුවයි ඒක සිද්ධ වුනේ. කොහමද? වේදනාව තණ්හාවට ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන්නේ උපකාරය. තෘෂ්ණාව ඇලීම, තෘෂ්ණාව කියන්නේ ඇලීම, ඇලීම ග්‍රහණයට උපකාරය. උපාදානයට. උපාදානයේ කර්මයට උපකාරය. කර්මය භවයට උපකාරයි, භවයේ ජාතියට උපකාරයි, ජාතිය දුකට උපකාරයි. දුකට ප්‍රත්‍යය, දුකට ප්‍රත්‍යය ජාතියයි. එහෙනම් අපි තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. ඒතර අයින් කෙරුවොත් නිරෝධයි. අර ආහාර නැතිවීමෙන්, අවිද්‍යාව නැතිවීමෙන්, තණ්හාව නැතිවීමෙන් අවසන් කිරීමෙන්, කර්ම අවසන් කිරීමෙන් නිරෝධයක් තියෙනවා. ඒතකොට මේ නිරෝධය දුක්ඛ නිරෝධයයි. ඒ පැවැත්ම දුකයිනේ. ඒතර නිරෝධය තියෙන්නේ එහෙනම් දුක්ඛ නිරෝධයක්. දුකක නිරෝධයක් තියෙන්නේ. දැන් අර්ෂණයක් ක්ෂණයක් පාස හටගත්තා. අලුතෙන් අලුතෙන්ම ඉපදුණා. ඒ නිබ්බති ලක්ෂණය. දැන් වැය. වැය කියන්නේ හටගන්න ෂණයෙන් වැයනේ. ඉතින් හටගන්න ෂණයෙන් වැය. වැයට කරුණු පහයි. ඒ වැය වෙන්නේ විපරිණාම නිසා. ශනේකෙන් අතුරුදහන් වෙන්නේ හටගත්ත තැනම විනාශයක් වෙන්නන්නේ විපරිණාමයක් නිසා. එහෙනම් විපරිණාමයේ ලක්ෂණයක්. එසේ ප්‍රවෘත්ති හේව සුද්දාෂ්ට කලාපේ ප්‍රවෘත්තියට ආහාරය උදව් කරන ධර්මතාවයක්. විපරිණාමය ඒ උදව් කරන ධර්මතාවය. අතීතය අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් උදව් කරන ධර්මතාවයක් වැයට. එතකොට ඇස හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපයේ තියෙන්නේ හටගැන්මක් සහ විනාශයක්. උදය හා වැය. ඒ දක්නා නුවණ උදයව්‍යඥානයයි. උදය හටගැන්ම සහ නැතිවීම පිළිබඳව ඥානය උදයව්‍යඥානයයි. හැබැයි උදයව්‍යඥානය විතරක් නෙමෙයි අපි මෙතන ඇති කරගත්තේ. ප්‍රත්‍යයට අනුරූප ඵලක් දැක්ක. හේතුඵල න්‍යාය එකක් දැක්කා. ඒකත් විශේෂ ඥානයක්. ඒ වගේම ප්‍රවෘත්තියක් දැක්කා. පැවැත්ම. පැවැත්ම දුකයි කියන ස්වභාවයක් දැක්කා. ඒ කොහොමද? අර එකින් එකට සම්බන්ධ කරලා ගලපලා බැලුවා. ගලපලා බලපුවාම පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දුකක ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක සත්‍යයක් කියලා පිළිගත්තා. එතකොට මේ කෘත්‍ය ඒ විභාගය කරගෙන කරගෙන ගියා. එකඟ වූ සිතින්, තැන්පත් වූ සිතින්.
ඒ සමාධියයි. අවබෝධයේ ප්‍රඥාවයි. කෘත්‍ය කරගෙන ගියා. සත්‍යයක් කියලා අවබෝධ වුණා. දුක කියන එක සත්‍යයක්. දුකක පැවැත්මක් කියන එක සත්‍යයක්. ආයි කරන්න දෙයක් නෑ. එතන කරලා ඉවරයි කෘත. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන. දුක්ඛාරි සත්‍ය පිළිබඳව කරුණු තුනයි. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත. මෙච්චර කරගෙන යනවා. කරගෙන ගියා දැන් මේ පරීක්ෂණය. ඒකට කියන්නේ විදර්ශනා ඥානය. පරීක්ෂණය කරන්නේ විදර්ශනා නුවණින්. ඒතර විදර්ශනා නුවණින් පරීක්ෂණ කරගෙන ගියා. ඒ කරගෙන යන අවස්ථාව කෘත්‍යයි. කෘත්‍ය කියන්නේ ක්‍රියාව. කරගෙන යන. සත්‍යයි. ඒ සත්‍ය ඥානයයි. කෘත කරලා ඉවරයි. හරි අවබෝධ කරලා ඉවරයි. පැහැදිලි පිරිසිදුයි. ආයි මට ගැටලුවක් නැහැ. එහෙනම් වැයට කරුණු පහයි. උදේට කරුණු පහයි. මේ කරුණු 10න් බලන්න. මේ කරුණු 10 අරගෙන. උදේට කරුණු පහක් සම්බන්ධ කරලා බලන්න. වැයට කරුණු පහක් සම්බන්ධ කරලා බලන්න. තියෙන ලක්ෂණ තුන දකින්න. අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ලක්ෂණය දුක්ඛ ස්වභාවය. අනාත්ම ලක්ෂණය අනාත්ම ස්වභාවය. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නම් දුක අයින් කරන්න පුළුවන් මොහොතේ. එම අයින් කරන්න බෑ. පැවැත්මට ඉඩ දුන්නා නම් එතන තියෙන්නේ දුකක පැවැත්මක්. එතන තියෙන්නේ දුකක පැවැත්මක්. අන්න අවබෝධ කරගත්තා. පැහැදිලි නිරව. එන ඥානය උද්‍යව්‍ය ඥානය. ඇතිව නැති වෙන බව දැක්ක. එතන පැවැත්වීමෙන් ඇති කවර ප්‍රෝචනයක්ද? ඇතිව නැති වෙනවනේ. ඇතිව නැසනේ නැති වෙනවා. එහෙනම් පැවැත්ම පිළිබඳව නිරෝධයයි හොයන්නේ. පැවැත්ම නෙමෙයි හොයන්නේ නැවැත්මයි හොයන්නේ. ඒ අවබෝධය තුල. නැවැත්ම නිවනයි. පැවැත්ම දුකයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. මම දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. ඒතරේ පැවැත්ම මේ වර්තමාන භවයේ විතරක් නෙමෙයි. අනාගත භවයේ. අනාගත භවයේත් ඒ විදිහම තමයි. ඔය ධර්මතා 10 ඒක ධර්මයක් කෙරේ පවතිනවා. ඒ කියන්නේ උදේවැය කරුණු උදේට කරුණු පහක් අනාගතෙත් ඒ විදිහම තමයි. ඒතර අනාගතයට මේ අස නැමැති මේ සුද්දාෂ්ටක කලාපේ අරගෙන ගියත් අරන් යන්න වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. හා ඒ ඇසේ ක්‍රියාකාරීත්වයට නිබ්බති ලක්ෂණ අලුතෙන් 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 අලුතෙන්ම උපදිනවා ආහාරයේ ප්‍රත්‍ය වේවි. ඒතර ආහාරය කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒතර අවිද්‍යාව කියන්නේ සත්‍යයක් නෙමෙයි. තණ්හාව කියන්නේ සත්‍යයක් නෙමෙයි. සිතවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සත්‍යයක් නෙමෙයි. සිතවිල්ලක් විතරයි. මේ සෑම දෙයක්ම පරීක්ෂා කරනකොට මම පරීක්ෂා කරනවා කියන සිතෙන් බැහැරව යන්න ඕනේ. මොකද පරීක්ෂා කරන්නේ මම නෙමෙයි. සිතවිලි විසින් සිතවිලි පරීක්ෂා කරනවා. සිතවිලි විසින් රූප ධර්මයන්හිවත් සුද්දාෂ්ටක කලාප පරීක්ෂා කරනවා. මම පරීක්ෂා කරනවා. ආ මට දැන් හොඳට උදේත් පේනවා වැයත් පේනවා. ආ උදේට හේතු ටිකක් මම දකිනවා. උදේ ප්‍රවෘත්තියත් මම දකිනවා. ඒ කියන්නේ හටගැන්මේ ප්‍රවෘත්ති පැවැත්මත් මම දකිනවා. මේ හටගැනීමෙන් සිදුවෙන මේ ප්‍රවෘත්තියත් මම දකිනවා. මම දකිනවා කියලා ගත්ත ගමන් දිටි. මම දකින්නේ නැහැ දකින කෙනෙක් නැහැ. අර සිතුවිලි විසින් සිතුවිලිම මෙනෙහි කරනවා. සිතුවිලි විසින් සිතුවිලි පරීක්ෂා කරනවා. සිතුවිලි විසින් සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාප පරීක්ෂා කරනවා. සුද්දාෂ්ටක කලාප පරීක්ෂා කරන්නේ සිතුවිලි විසින් පුච්චලයක් නෙමෙයි. તો සුද්දාෂ්ටක කලාප කියන්නේ පුච්චලයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. සිතා සිතුවිලි කියන්නේ පුච්චලයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. හැබැයි මෙනෙහි කිරීමක් තියෙනවා. විභාග කිරීමක් පරීක්ෂා කිරීමක් තියෙනවා. නැත් සංස්කාරයන් සංස්කාරයන් පිරිසිදිනවා. පිරිසිදලා බලනවා. පරීක්ෂා කරලා බලනවා. කවුද? සංස්කාරයන් සංස්කාරයන් විසින් පරීක්ෂා කරන්නේ. මට පරීක්ෂා කරන්න බෑ. යමෙක් හිතනවා නම් මට දැන් හොඳට මට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනා පරීක්ෂණය බොහොම ඉහළයි කියලා යමෙක් හිතනවා නම් මාන්නය. එයාගේ මාන්නය සහ එක්ක පැටලිච්ච මනසක්. ඒක ක්ලේශය. මාන්නයත් එක්ක පැටලිච්ච සිත. ඒකට ඇලුම් කරනවා. විදර්ශනා මට දැන් හරි මට විදර්ශනාව මේ ආම්දරෝ කියලා දීපු විදර්ශනා මට දැන් හොඳට පේනවා. මට දැන් පැහැදිලි. මන්ට දැන් ගැටලුවක් නැහැ විදර්ශනාවට ඇලුම් කරනවා.
තණ්හාව. මෙන්න මේ ධර්මතාවයන් මනසින් බැහැර කරගෙන යන්න ඕන ධර්මතාවයන්. මේ ධර්මතාවයන් එක්ක මනස ඉදිරියට අරගෙන ගියොත් කවදාවත් අරිහත්ත්වයට යන්න බෑ. ඒයි. රාතන් වහන්සේට තණ්හාවක් නැහැ. රාතන් වහන්සේට මානියකුත් නැහැ. රාතන් වහන්සේට දිට්ඨියකුත් නැහැ. ඒවා තියෙන පෘථග්ජන පුච්චලයන්ට. එහෙනම් අපි කොච්චර විභාග කළත්, කොච්චර පරීක්ෂා කළත්, කොච්චර බෙදලා වෙන් කෙරුවත් අපේ වැඩක් නැහැ. අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ තණ්හා, මාන, දිට්ඨිත් එක්කන. මේ ධර්මතා තුන දුර්වල වෙනවා නම් ඒකත් තමයි මනසින්ම තමයි දකින්න ඕනේ. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. සිත පිළියෙල වෙන ස්වභාවයක්. තණ්හා. මානය කියන්නේ සිත සකස් කරන ස්වභාවයක්. සිතේ සකස් වෙන ස්වභාවයක්. දිට්ඨිය කියන්නේ සිතේ සකස් වෙන ස්වභාවයක්. තණ්හා, මාන, දිටි. එහෙනම් සිතුවිලි වල ස්වභාවයයි තියෙන්නේ. ඒතොර සිතුවිලි එහෙනම් සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. හැර මෙනෙහි කරන පුච්චලයක් නෑ, සත්‍යයක් නෑ, ජීවයක් නෑ, මම කියලා කෙනෙක් නෑ. මම දාගෙන ඔක ඇතුළට විභාග කරන්න යන්න එපා. ධර්මයේ වැටෙන්නේ. එතකොට යන්නේ නොමග. මගට වැටෙන්නේ. නිවැරදිව මගට වැටෙනවා නම් මමත්වයෙන් තොරව. නාම රූප ධර්මයන්. නාම ධර්මයන් රූප ධර්මයන් මෙනෙහි කරයි. නාම ධර්මයන් නාම ධර්මයන් මෙනෙහි කරයි. අන්න ඒ විදිහට බලන්න, පරීක්ෂා කරන්න. ඒතර උදේ හටගැන්මට කරුණු පහක් මනසෙන් දකින්න. වැයට කරුණු පහක් දකින්න. වැයට කරුණු පහ මොනවද? විපරිණාම ලක්ෂණය හා ආහාරය. ඇස හෙවත්තේ සුද්ධාෂ්ටක කලාපයේ ප්‍රවෘත්තියට ආහාරය වන. පෙර භවයේ අවිද්‍යා තණ්හා උපාදාන. අනාගත භවයට යන්නේ ඒ විදිහටම තමයි කියන එක දකින්න ඕනේ. මොකද එතකොට අපිට අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න අපරන්ත ඥාන ඕනේ. කියන අනාගත භවයේ පිළිබඳව නුවණ ඕනේ. අතීත භවයේ පිළිබඳව නුවණ. අතීත අනාගත දෙකම පිළිබඳව නුවණ ඕනේ. විද්‍යාවට යන්න නෑ. එනතු විද්‍යාවට යන්න බෑ. අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. එහෙනම් කනක් ගන්නවා අපි. මේක ධර්මතාවය දෙකක් තුනක් පහක් දහයක් මෙනෙහි කළා මේක අවබෝධ කරන්න බෑ. සිතට ස්ථාවර වෙන්නේ. සිතට පොඩ්ඩක් වැටෙයි. නමුත් අපි ආයෙ නැවත අර සිතේ පැවැත්ම වෙනද වගේ පැවැත්මට වැඩි කාලයකට ඉඩසලසලා දුන්නොත් නැවත එන්නේ විද්‍යාවට ආව මොහොතකට. හැබැයි ආය අවිද්‍යාව පළපදියම් වෙයි. වරදි ආකාරයට තමයි පෙන්වන්නේ. මම තුල ඉඳගෙන ග්‍රහණය කරගන්න. මමත්යෙන් ග්‍රහණය කරගන්න. පුච්චලයක් වශයෙන් දාගෙන. නෑ. අර පරීක්ෂණය තුළින් තහවුරු කරගත්ත පුච්චලෙන් නෑ කියලා. එතකොට සිතුවිලි සිතුවිලි මෙනෙහි කරපු බව දැක්කා. සිතුවිලි විශ්වයෙන් සුද්දාෂ්ටක කලාපයන් විභාග කරපු බව දැක්කා. හැබැයි ඒකට පුංචි කාලයයි ඉඩ දුන්නේ. ඒක හොඳට පුරුදු කළේ නෑ, වැඩුවේ නෑ. දැන් ශණයෙන් සිත අර පුරුදු වෙච්ච තැනට එනවා. නැවත අර පුරුද්දට ආව සිත. එතකොට මමත්වය. ආයි මම. ආයි මගේ. ආයි මට ආයිති. දැන් එතකොට මොකද කරන්නේ? බෑ, අපි දැන් ගන්නවා තවත් එකක් විභාගයට. තවත් එකක් ගන්නවා පරීක්ෂණයට. උදේවැය ඥානය. ඇතිවීම නැතිවීම. ඒතර කන කියන්නේ රසුද්දාෂ්ටක කලාපයට. ශක්තියන් හතරේ ක්‍රියාව. ඒකයි කියන්නේ මොකද හොඳට දන්න නිසා දැන්. දැන් මේ ධර්මතාවයට මේ ධර්මතාවයේ තියෙන චිතක්ෂණ 17ක ආයශයක් කියන එක දන්න. චිතක්ෂණ 17ක ආයශයයි එතකොට ඇති වෙනවා. ඇති වෙන්න කරුණු පහක් ඕනේ. අලුතෙන්ම ඇති වෙනවට කිව්වා නිබ්බති ලක්ෂණය. ඒතර අලුතෙන්ම ඇති කරන්න හේතුව වර්තමානයේ අර ආහාරය හා කම්මචිත්ත ඍතු කියන ධර්මතාවයනොත් ප්‍රත්‍යයයි ආහාරය ප්‍රධානයි. ඒ අර ඕච්ඡාව ශරීරයේ සෑම කොටසකටම ගලාගෙන යන්න ඕනේ සෑම මොහොතකම. එතකොට තමයි පවතින්නේ. නැත්තම් පැවැත්මක් නැහැ. එන ආහාරය ප්‍රධානයි. ඒතර අතීත භවෙන් ගත්තොත් අවිද්‍යාව උපකාරයි. තණ්හාව උපකාරයි. කර්ම උපකාරයි. ඒතර වර්තමානයේ නිබ්බති ලක්ෂණය හා ආහාරය දෙකයි. උදේට පහක් දකින්න. උදේ කියන්නේ හටගන්න. ඒතර හටගන්නේ ශනේකින්. රාශිය දන්නවද? දැන් තේරෙන ආශය.
චිතක්ෂණ 17ක පැවැත්මයි. ඇති වෙනවා. ඒතර ශනේන් ඇති වෙන්න අර කරුණු පහ ඕනේ. උදේ. ඒතර අපි බලනවා එක්ක ඒතකොට චිතක්ෂණ 17ක් නම් ඒත අනිත්‍යයි. අපි බලනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකයි කියලා. පැවැත්ම දුක කැටියට දේශනා කළේ. පැවැත්ම දුකයිද කියන එක පරීක්ෂා කරනවා. කොහමද පැවැත්ම දුක වෙන්නේ? ඔව් කණයිති රූපේට. කනට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. කණේවත් සුද්දාශ්‍රයක් කලාපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. එයාට සිතකුත් ඕනේ ක්‍රියාත්මක වෙන්න. සිතේ ප්‍රවෘත්තියක් ඕනේ ක්‍රියාත්මක වෙන්න. එතකොට නාම රූප දෙකක ක්‍රියාවක් තියෙන්නේ. නාම රූප දෙකක ක්‍රියාව ආරම්භ වුණේ මොළදී. ඒ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. තර ක්‍රියාව පටන් ගත්ත වැඩිමේ කාලයත් එක්ක ආයතන 6ක් පහල කරා. හැබැයි ඒ නාම රූප දෙක පහල වෙනකොටම ආයතන පහල වෙලා තියෙන්නේ. නමුත් පෙන්වන්න බෑ. පෙන්වුම් කරන්න බෑ. ඒ වැඩිමේදී තමයි ඒ වෙන්වෙන් වශයෙන් පේන්නේ, දැర్శණය වෙන්නේ. නාම රූපච්ච සලායතන. ඒ දැන් අපි දන්නවා ආයතන 6ක් තියෙනවා. දැන් ස්පර්ශ 6ක් ආයතන 6ට වෙන කිසි දෙයක් සම්බන්ධ වෙන්න ස්පර්ශ 6ක් තියෙනවා. ස්පර්ශයක් නිසා විඳිනවා. විඳීම් 6ක්. ඒතර කණෙන් විඳිනවා අපි දන්නවා. කන මූලික කරගෙන විඳිනවා. මේ තුල ඇලෙනවා. තණ්හා. ඒ තුල ග්‍රහණයට නතු කරගන්නවා. තදින් අල්ල ගන්නවා. ඉර කරලා ගන්නවා මනසින්. ග්‍රහණයට නතු කරගන්න උපාදාන. උපාදාන නිසා නැවත කර්ම කරනවා. කර්ම කරනවාද? කර්ම වලට විපාක දෙන්න ඕනේ. කර්ම කෙරුවොත් විපාකයක් දෙන්න ඕනේ. කර්ම නොකෙරුවොත් විපාක නැහැ. තර කර්ම කෙරුවොත් විපාක දෙන්නෝ විපාක දෙන්න තනක් ඕනේ. එතන තැන් තියෙනවා විශ්සේ. ඒ තමයි කාම රූප අරූප. කාම ලෝක රූප ලෝක අරූප ලෝක. ආ පහල කරයි ඡාති. ඒ තුන් භවයක භවයක පහල කරයි ඡාති. ඡාති කියන්නේ පහල කෙරුවා. දැන් එතන ඉඳලා පටන් ගන්න අදිරීම. අකමැති. වැඩක් නෑ අකමැති වෙලා. ව්‍යාධි. කැමැතිමනේ. වැඩක් නෑ අකමැති වෙලා ලැබෙනවා. මරණය ලැබෙනවා. අකමැති වෙලා වැඩන්නේ. නියත වශයෙන්ම ලැබෙනවා. ශෝක කනගාටු හැඳීම් වැළපී දැන් බලන්නකෝ. දැන් පැවැත්ම කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. පැවැත්මයි දුක. එහෙනම් අපි ඒ බව අර කන හේවත් ඒ සුද්දාෂ්ට කලාපය තුලනොත් අපි තහවුරු කරගන්නවා. සහතික කරගත්තා. ඔව් පැවැත්ම දුකක්. එහෙනම් අපි බලනවා දැන් අර අලුතෙන් හටගන්න ස්වභාවයකට ප්‍රත්‍ය වෙන්නේ ආහාරය හා අවිද්‍යා තණ්හා කර්ම. හඳයි මේ අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් ආහාරයත් අයින් කරොත් මේ කන නැමැති සුද්දාශ්‍රය කලාපයට ප්‍රවෘත්තියක් තියෙයිද? පැවැත්මක් තියෙයිද? දැන් පැවැත්ම දුකක් හැටියට තේරුණානේ. එහෙනම් ඒ ධර්මතා හතර අයින් කරොත් ආහාර නිරෝධයෙන් දුක් නිරෝධය. ඒ කියන්නේ අර කණේව සුද්දාෂ්ට කලාපේ නිරෝධේ ආහාර නිරෝධේ ඒකයි දුක්ඛ නිරෝධේ කිව්වේ. ତර අවිද්‍යා නිරෝධේ එසු කණ නැමති සුද්දාෂ්ට කලාපේ නිරෝධේ තණ්හා නිරෝධේ කණ නැමති සුද්දාෂ්ට කලාපේ නිරෝධේ කර්ම නිරෝධේ කර්ම නිරෝධේ කියන්නේ නැවත හට නොගන්න තැන. තණ්හා නිරෝධේ කියන්නේ තණ්හාව නැවත හට නොගන්න තැන. අවිද්‍යා නිරෝධේ කියන්නේ අවිද්‍යාව නැවත හට නොගන්න තැන. දැන් නිරෝධය තුල ප්‍රවෘත්ති නිරෝධයි. පැවැත්ම නිරෝධයි. ඉතර පැවැත්ම දුකක් නම් අපි නිරෝධ කළේ පැවැත්ම නෙමෙයි. දුකයි අපි නිරෝධ කළේ. දුකයි අවසන් කළේ. එහෙනම් දුක අවසන් වෙනවද? ඔව්. පවතිනවා. පවතින දුකයි. ඒ අර ප්‍රවෘත්ති හොඳට ගලපන්න 10000 සරහරි කමන්නේ ගලප බලන්න පටිච්ච සමුප්පාද න්‍යායයට අනුව. වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ ව්‍යාධි ශෝක මරණ කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්සයන් නියත වශයෙන්ම ලැබෙනවා. එහෙනම් පැවැත්ම දුකයි. හොඳයි අයින්කොල. ତොර වැයට පහයි. වැය විපරිණාම ලක්ෂණයක් තියෙනවා. නිබ්බත්ති ලක්ෂණය අලුතෙන් හටගත්තට හටගන්න ශණයෙන් පෙරලනවා. ඒ විපරිණාමයයි.
අතර විපරිණාමයක් තියෙනවා ආහාරය ප්‍රත්‍යයයි කන නැමැති සුද්දාෂ්ට කලාපේට වර්තමානයේ අවිද්‍යාවත් ප්‍රත්‍යයයි වර්තමානයේ ප්‍රත්‍යයයි අතීතයේ ප්‍රත්‍යෝණේ අවිද්‍යාව තණ්හා කර්ම එහෙනම් එතන තියෙන කරුණු පහක් වැයට කරුණු පහයි උදේට කරුණු පහයි හොඳට මෙනෙහි කරන්න හොඳට පරීක්ෂා කරන්න නාසය දිව ශරීරයට හා මනසටත් ඒ විදිහම තමයි ඒ විදිහම තමයි. එහෙනම් ඒ විදිහට පරික්ෂා කරන්න තේරුම් ගන්න. දැන් අනිත් කරුණු කියන්න වෙන්නේ ඉදිරි දේශනාවලදී තව තියෙනවා අපි තව ටිකක් කතා කරනවා. මොකද මේ උද්‍යව්‍යා ඥානය හොඳට ඕනේ. එතකොට උදයක් තියෙනවා. උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. ඒ දක්නා නුවණ උද්‍යව්‍යා ඥානයයි. ඒක ඕනේ අපිට. ඒක හොඳට සහතික කරගෙන හොඳට බලවත් කරගෙන ශක්තිමත් කරගන්න ඕනේ අපිට ඉදිරියට යන්න නම්. එතකොට නියතවස් එම් ඇසින් බැලුවට පේන්නේ ඇතිව නැති වෙන ස්වභාවයන්. කනෙන් ඇහුවට දැర్శණය වෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයන්. ඒක මානසික දැర్శණය වෙනවා. කනට ඇහි මිහිරි වශයෙන්. හැබැයි මනසට දැర్శණය වෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයයි. නාසයට දැනි හැබැයි ඒ තුල දකින් ඇතිව නැති වෙන ස්වභාවයයි. ඒ දැర్శණය වෙල ඉවරයි. උදේවේ ඥානෙ උපදවාගෙන ඉවරයි ඥානෙ. දිවට දැනි හැබැයි ඒ තුල දකින්නේ ඇතිව නැති වෙන ස්වභාවයයි. ශරීරයට දැනි. හැබැයි ඒ දැනෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයයි. මනසට දැනි. හැබැයි ඒ දැනෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයයි. ඒ තමයි උද්‍යව්‍යා ඥානය. තව තියෙන තව ගොඩාක් කරුණු තියෙන එක තවත් කරුණු විස්තර කරනවා. මොකද මේ උද්‍යව්‍යා ඥානය කියන එක හොඳටම සිතට අනුගත කරගෙන බලවත් කරගෙන ඕනේ අපි ඉදිරියට යන්න. නැතුව මේ ගමන ගිහින් වැඩක් නෑ අපි හිර වෙනවායි මගදී. හොඳයි. අදර ධර්මදේශනාව නිමාවටපත් කරනවා.